හරි බොහොම ආදරණීය දුවෙක්ටි ඉතින් පහවතර පරිසරය මිනිත්තු 15ට ප්‍රශ්න 30ක් කියන තේමාව යටතේ අපි පවත්වන ලද මුල්ම පරිසරය බලමු. ප්‍රශ්න හතරේ සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ආදරණීය දුවල පුතාලා හැමෝම දන්නවා අපි මේ විභාගයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථාන තේරුවේ නැහැ. ඒකට හේතුව තමයි අපේ දුවල පුතාලා 82ක් නිවැරදි සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයලා තිබ්බා. ඒ නිසා මෙවර අපි 30 වෙනිදා පවත්වන කටයුතු වෙන විභාගයේ කලින්ට වඩා තරම් අපහසු විභාගයක් තමයි අපි පවත්වන්නේ. ඉතින් ඒ සඳහා උදානම් වෙන්න කියලා අපේ දුවල පුතාලට මතක් කරන ගමන් අපි අද දවසේ මේ සාකච්ඡා කරන්න හදන්නේ අපි කතා කරන අපි විභාගයේ ලිව්ව ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවකයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අදනීය දුවේ අපි බලමු ප්‍රශ්නෙට ඔබ ආවන පිළිතුරු නිවැරදි කියන කාරණාව. ඉතින් අපි ඉදිරියේදී පවත්වන්නට නියමිත විභාගයේ ඉහළම ලබන ලබා ගන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අද දවසේ අපේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒකත් එක්ක මතක් කරන්න ඕනේ අපි දුවල පුතාලට අපි සෑම සමුදාවක් හවසට පරිසරය අනුමතන ප්‍රශ්න සම්මන්ත්‍රණය පවත්වනවා. ඉතින් හැමෝටම ඒකටත් සම්බන්ධ වෙන්නේ කියලා මතක් කරගන්න අපි අපේ ප්‍රශ්න පත්‍රයට යමු. හරි, දැන් වාර්ඩ් මේ කිලේ ඉන්නේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍රය ඔබ මේ ආකාරයට ඉන්නේ ප්‍රශ්න පත්‍රය දකින්නේ නැති. හරි, දැන් අපි බලමු මොනවද මේ ප්‍රශ්න මොනවද ඒ ප්‍රකට ගන්න දින පිළිතුරු කියන කාරණාව. හරි, දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද පහසු ප්‍රශ්නයක් දීලි පළවෙනි ප්‍රශ්නේ අත්වල මේ පෙපරේ පහත් වැඩි වුණා කියලා අපි දරුවන්ට පළවෙනි ප්‍රශ්න තමයි පුස්තකාලයේ මුල සිදු නොකළ ක්‍රියාවන් උදාහරණ පුස්තකාලයේ කියලා කියන්නේ අපිට කියවීම සඳහා තියෙන ස්ථානයක් නේ ලංකාවේ ප්‍රසිද්ධ පුස්තකාල වගේම සෑම නගරයකම සෑම මාසකම අපිට පුස්තකාල දකින්න පුළුවන්. ඒතකොට මේ පළවෙනි ප්‍රශ්නය තුළ බලන්න පුස්තකාලයේදී සිදු නොකළ ක්‍රියාවක් වන්නේ එක පොත් කියවීම නිස්සබ්දව සිදු කිරීම කියන අය අංක එක දාලා කමෙන් කරන්න පුතේ කියවුවොත් නියම කර ඇති ස්ථාන වල තැබීම කියන අය අංක දෙක දාලා රසිස් කරන කියවන පොත් වල විවිධ සලකුණු ලැබීම කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න. ඒතර පුස්තකාලයේදී අපි කරන්න ඕනේ නැති මේ යහන්නේ කියවීම නිස්සබ්දව සිද්ධ කරන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් අන්තයට බාධා කරනවා. ඊගාට කියපු නියම කතිය ස්ථාන කියන දෙක ගන්නවා. පුස්තකාලේ පොත් තියෙන කොට සමහරක් අහ වෙනම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න වෙනම පහවස ශිෂ්ට ප්‍රශ්න වෙනම නේ ඒ ආදී කියන්නේ කතා ඒ සියලුම පොත් පෙරදස්වර වර්ග කරන තමයි කියන්නේ. ඉතින් අපි පොත් අරගෙන ඒවයි කියන දැන් වල දැම්පොත් එහෙම තව එක්කෙනෙකුට ඒ පොත හොයා ගන්න අපහසුතාවයක් වෙනවා. ඉතින් ඒ නිසා පුස්තකාලෙදී අපි ඒ ගත්ත තැනින්ම තියන්න ඕනේ පුස්තකාලේ කළ යුතු ක්‍රියාව. ඊගාට සමහරවිට කරන ක්‍රියාව තමයි මේක හැදෙන්න කරලා තියෙන්නේ. ඒක තමයි ඉවරක තුරු වෙන්නේ කොහොමද නිවැරදි පිළිතුර ගන්න අය හතලකට ගන්නුනේ. කියවන පොතවල විවිධ සාලකෝ මේකීම අපි කරන්න හොඳනේ. එහෙම කරන අය ඉන්නවා. එහෙම කරන්න හොඳ නැහැ කියලා ඉතයි මෙතනදී කියන්නේ. හරි, මොනවා අපි පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ලබා ගන්න අපි අද දවසේ කතා කරන මීළඟ ප්‍රශ්නෙට. කතා කරන දෙවෙනි ප්‍රශ්නය ඒ අපි අද දවසේ කතා කරන මාර්ග
ආලෝක සංඥාවකට රබ්බෙහි බලයෙන් දැනෙන විදිහ ඒ හඳුනනවා දන්නවා පාරේ අතකොට ඒ පාර වර්ණ ඉවරෙන්න පුළුවන් තමයි මාර්ග සංඥා පැහැදිලි. පොර මේ මාර්ග සංඥා අලුතුවා කියලා ඉතින්දි කතා කරන්නේ. එතකොට වර්ණ මේ රබ්බෙහි බලයෙන් මාර්ග නිරූපණය වෙන්නේ කියලා හඳුන්නේ. එතකොට මේක දකින්න පහවරක් කියලා කියනවා දෙමින් පාට තාවට දෙකම පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා මාර්ග සංඥාවක් වල එතනදී වාහනයක් කියන මාර්ගයක් එක්කයි විදුර තෝරා ගන්නට ඕනේ. ඊගොල්ලෝ වාහනයක් ධාවල නැත්නම් ඒ හරහා ඒක ඔබට උන්තර කියලා තියෙන්නේ කොල්පාට දෙන්න වාහනයක නිදිමත් කරන්න නෑ. ඊගොල්ලෝ බලන්න හරිය පිළිතුර කියනවා වාහනේ නවත්වන නිසා ඔබ දරන පාටින් අපි සංකේතවත් වෙනවා නම් එතනදී කියන්නේ වාහනය නතර වෙන්න කියන එක. ඊගා ප්‍රශ්න අපි යමු රාජ්‍ය ලාංඡනයත් එක්ක තියෙන ප්‍රශ්න. රාජ්‍ය ලාංඡනය ඇති සංකේත වලට අය මොනවද කියලා හරි උත්තරය හරියට මුල් කාලේ කියන අය අපි එක දාගමෙන් කරන්න. උත්තරය හරියට මුල් කාලේ කියන අය අපි දෙක දාගමෙන් කරන්න. උත්තරය තුන පහක් කියන අංග තුන දාගන්න. රාජ්‍ය ලක්ෂණේ ඇති සංකේත වලට අයත් වන්නේ කියලා යනවා. පොතේ උත්තරය පොල් වල අපිට රාජ්‍ය ලාංඡනය තුළ පොල් මාර්ග අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර අංග දෙක. ඊගා ප්‍රශ්නයක් ගන්න අපි රෝගයක් ගැන යන පරිසරයේ ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නය. මැස්සන් නිසා පැතිරීමට ඉඩ ඇති රෝගයකි. ඇස්සන් නිඳා පැතිරෙන්න පුළුවන් පැතිරෙන රෝගයක් කවුද කියලානේ මේ අහන්නේ. උත්තරයක් මේ පාදනය කියන අය අපි දාලා කරන්න. මහා කිසිම කියලා අංග දෙක දාලා තමයි මේ දාන්න. මේ ගාම කියන අංග තුන දාලා මේ කරන්න. එතකොට අපි අපි දන්නවා මැලේරියා රෝගෙත් පරමු තමයි. ඊට පස්සේ මහා මානව රෝගෙත් මහා මාර්ගයේ උඩා වෙලාවට මොහොතේ ඔය විවිධ සාමන මාර්ග. එතකොට මාර්ගය කියන්නේ පාර්ශ්වය කියන්නේ දේශිත ජීවීන් මගින් බෝ වෙන මැස්සන් මගින් ඒ රෝගය ඉතිමිටි අරගෙන යන පතුරු එකක රූපයක්. ඒ අනුව නිවැරදි දුර වෙන්නේ පාචනය. හරි අපි අපේ පස්වෙනි ප්‍රශ්නයට අද දවසේ අපි කතා කරන තියෙනවා කිරිගල් පොත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉන්නේ උත්තර යන්ත්‍රික ගංගාවරහා වනාන්තරයේ කියන අය අංකෙස් දාලා කමෙන්ට් කරන්න. වියලංකා කන්ද කියන අය අංක දෙක දාලා කමෙන්ට් කරන්න. වැල් කන්ද කියන අය අංක තුන දාලා කමෙන්ට් කරන්න. වියලංකා කින්ගල් උත්තර යන්න. ඔව් ඔයාලා එවන්ගේල් පිළිතුරු නිවන් දෙන්නේ වියලංකා කන්ද. මේ කිරිගල් පොත්ත කියන්නේ කන්ද. වියලංකා කියන්නේ ඉන්නකොට සමහරක් මන්දී ඉන්න වෙලාවට කෙනෙක් ශනිකව කලාන්ති දාලා වැටෙන්න පුළුවන් කලාන්ති පුළුවන්. අපි මෙතනදී වහන්තු කරන්නේ පාද කියලා යන ඒ විකසවර එම මොහොතේ කරන්න උදේ විතරහන්නේ උතර යන්නේ ශරීරය මොකින් ආවරණය කිරීම කියන යාපික දාර්මෙන් කරන්න උතර යන්නේ දෙක ජන හොඳින් වාතාශ්‍රය ලබා ගැනීම කියන යාපික දෙක දාර්මෙන් කරන්න සිසිල් ජලය පාත් කිරීම සැලසුම් කියන යාපික තුන දාර්මෙන් කරන්න පුතේ කරන්නේ දාන කෙනෙක් නම් මොනව හරි කවන්න හරි කොවන්න හරි කියුත් එයාගේ ජීවිතේ විනාශ වෙන්න පාවුව. මොකද එයා සියලු වෙයි. ඉතින් කොහොමද නිවැරදි විදිහට වෙන්නේ නැහැ. ශරීරය ප්‍රතිනාවරණය කරත් එහෙම යාට ඒ
ඊටත් වේවි බොහොම අමතර වෙනවා. මෙතනදී කියනවා ඒ තමයි දෙවිතර යාන්ත්‍ර දෙක හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න වන්නට ඕනේ. හැමෝම වටවිලා මොකක්ද මේ කියන එක බලන්න නෙවෙයි ඕනි. හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වලා චුට්ටක් වළු පාත් වෙන විදිහට අපි ආවරණ කඳවල තියන දන්නවද බොහොම ඉක්මනින් යා එක් වාහන ගතිය ආව යන ගොඩක් මොළයට සිදුවන රුධිර සැපයීම යටි වීමක් මේ ක්ලාන්ත ගතිය හැදෙන්න බලපාන්නට පුළුවන්. ඊගාට අහන්න කුලිය බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්න දියපොල්මන ගැන. දියපොල්මන යන උත්තර යන්ත්‍රයේ ඉත ජලය අරසට වාසය කරන සත්වයෙක් කියන අය අනික ඉතදාල කමෙන් කරන්න සාධන ලද විශේෂ උපකරණයක්. එතකොට දියල් කොටමන කියලා කියන්නේ සතුන්ගෙන් බලාගෙන ගැනීමට යොදාගත හැකි හැටෝක. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ කුඹුරු කර්මාන්තයේදී කුඹුරු කර්මාන්තයේදී එහෙම නැත්නම් වෙනත් තැනකට අවශ්‍ය නම් කියන එක භාවිතා කිරීමේ හැකියාව නැත්තේ නෑ. ඊගොල්ලෝ අපි යමු. පයිපොල් කාප භාවිතා කරන විට වාර්තා කරන දැන් සමහර දේවල් කියලා අපිට පොදු විදිහට අවශ්‍ය කරන්න ඕන කියන එක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දේවල් සමාජ උත්තරයේ අංගික විද්‍යාවක් කියන අංගයක දාලා මැසේජ් කරන්න. උත්තරයේ අක්ෂරික ණය කියන අංගයක දාලා මැසේජ් කරන්න. උත්තරයේ අංක තුනේ කුලා කියන අංගයක තුන දාලා මැසේජ් කරන්න. උදේ මෙතනදී අපි වඩා විදුම තමයි ගන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කුල් බිල්ල ආකාරයට ගන්න මෙතන ඇති කුලා කියන සාධය. ඒ නිසා තුන්වෙනි පිළිතුර තමයි අපි නිවැරදි පිළිතුර විදිහට ගන්න. අපි යමු. අද දවසේ කතා කරන 10 වෙනි ප්‍රශ්නය තැපැල් පෙට්ටියක සටහන් කර ඇති තැපැල් පෙට්ටියේ සඳහන් කරලා තියෙන දෙයක්. එතකොට උත්තර යංගෙට විරුද්ධ කරනාමේ නම කියන අය ඒක තැපැල් පෙට්ටි කවුද අරින් කියන කෙනාගේ නම කියන අය. ඊට පස්සේ ලිපි ලබා ගන්නා දේ කියන අය දෙක ලිපි ලබා ගන්නා වෙලාව කියන එක. ඉතින් මේක විරුද්ධ කරන්නේ කවුද කියන එක අපිට අදාළ නැහැ. මේක කවුරු යුද්ධ කරන්නේ මොකද අපේ වෙලේ වෙනවා නම් ඒ නිසා එතන සා එහෙම කියලා කියන්නේ ඊගා ලිපි ලබා ගන්න දිනය තෑන් මේක සාමාන්‍ය ලිපි ලබා ගන්නවා රජයේ වැඩ කරන දවස්වල ඒ නිසා ඒකත් අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ලිපි ලබා ගන්න නම් වෙනවා මේ සාමාන්‍ය මේ ලියුම් එක සඳහන් කරන්නේ මොකද අපිට ඉක්මනින් යවන්න ඕනේ කියන ඒ වෙලාව බලලා අපිට ඒ ලියුම් මොකක් කරන්න පුළුවන්ද? තැපැල් කිරීම කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සෑම රජින් මාහල සිසිස්ටාව නොපිටේ රටක ලබා දෙන දෙයක් වෙන සෑම කිව්වා වගේ එක පාරක්මයි වෙනම ලබා දෙන දෙයක්. හය පාරක් වෙනම ලබා දෙන දෙයක්. මෙතන එක ගෙවි යම ලංකාවේ උන්න බලත්තක උන්න දිස්ත්‍රික්කයේ උන්න ගමක තියෙන පාසලක තියෙන බලපෑම. අනිත් වාරින් වල වෙනම උත්පත්තුන කෝස තුනක් මොනවාද? උත්තරය
හැම කෙනෙක්ම බිඳුරු ලබා දුන්න අනිවාර්යයෙන්ම බලන සිද්ධ කරන්නේ. එතකොට මෙතන පොතේ පෙළ පා නිල ඇතුලේ තමයි සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම ලබා දෙන්නේ. බලස්සාව තමයි ශ්‍රී ලංකාවේ මුහුදු වෙනකම් තුලින් පලවන්නේ. මුහුදු වෙනකම් හැම පස්සකටම දකින්න හම්බෙන්නේ නැහැ. පොතේ යන්නේ මුහුදු පස්සකට කියන යාමක එක දාලා කමෙන්ට් කරන්න. උත්තර යන්ත්‍රික සාධනම වරක්ම කියන යාමක දෙක දාලා කමෙන්ට් කරන්න. උත්තර යන්ත්‍රුණ වයඹ පරාම කියන යාමක තුන දාලා කමෙන්ට් කරන්න. දැන් මම ඉන්නේ සාධනම පරාස ප්‍රජම බලාධි රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ල තමයි මම ජීවත් වෙන්නේ. ඒකට වාර දානවා මේක ගොඩනැගිල්ල සරසවින් උසස් අධ්‍යාපන ආයතනයකින් තමයි මේ පරිසරය සම්මන්ත්‍රණ මාලාව සමි විපතේ පවත්වන්නේ. ඉතින් අපේ සමර ගමනේ මුදුරලක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඌව බලන්න මුදුරලක් දකින්න නැහැ මෙතේ. මේ දුරකට පිටුරු අතර වයර් බලලා තමයි අපිට පොදු වෙරළක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. බලන්න චුම්බක බාහමගේ ඉතිරන නිර්මාණ උත්තර යම්කිට විදුලි විසිනවා කියන අය අංගයක දාලා මෙන් කරන්න සිදු කැමරාව කියන අංක දෙක දාලා මෙන් කරන්න කුමාර පුතුව කියන අය අංක තුන දාලා මෙන් කරන්න. උදේ මේ සියලු පරිසරය කාර්යාලවල ආයෝජන පරීක්ෂණ අපි අනිවාර්යයෙන් අපි අනිවාර්යයෙන් උදේ ඔයාල ශික්ෂා විභාගයට යන්න කලින් කරනවා ඔයාලට බලන්න. ඒක නිසා මේ දේවල් වල මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඒවත් එක්ක ඒ පන්තියත් එක්ක සම්බන්ධ වුණාම ඒ ගැටලු ටික නිරාකරණය කරගන්න පුළුවන්. මෙතනදී විදුලි විදුලි චුම්බකය පාවා කරන්නේ විදුලි සීනුවට අපි අමුදාව ප්‍රශ්නෙට ඉහළ අංශයෙන් ව්‍යාසන කරන තියුණු ඇස්යු කරලා සංද මහස් පක්ෂක සත්‍යයේදී බකුණා කියන අංක එක දාලා කමෙන්ට් කරන්න. වෙල්ලිනියා කියන අංක දෙක දාලා කමෙන්ට් කරන්න. උකුස්සා කියන අංක තුන දාලා කමෙන්ට් කරන්න. තියුණු ඇස්යු කරලා ඇති මාස් පමණක් කාලකාරයකට ගන්න මාස් පක්ෂ කියන්නේ ඒක මාස් පමණක් කාලකාරයකට ගන්න කවුරු කියලා අහන්නේ. පොතේ මෙතන උකුස්සා තමයි ඉවරේ පිළිතුර වෙන්නේ. අපි අර ඊගා ප්‍රශ්නෙට අපි අන්දාසේ කතා කරන ඊළඟ ප්‍රශ්නය පාකිස්තාන් කවුරුගා අතරේ වැඩිම තරු සංඛ්‍යාවක් අයත් වෙන තරුවකාරව උත්තර යන්ත්‍රික දඩයන් කාරයන් කියන අය නම් එක දාලා මැසේජ් කරන්න. උත්තර යන්ත්‍රික මහවරසා කියන අය අනිත් දෙක දාලා කමෙන්ට් කරන්න. උත්තර යන්ත්‍රික ගෝරුස්සා කියන අය අනිත් තුන දාලා කමෙන්ට් කරන්න. උතේ ඔය අහසිතියන තරු කරලා අහසිතියන තරු අපි එකට යහකරමින් උත්තරයන් උත්තර යන්ත්‍රික ගැහැල කියන අය අංක එක දාලා කමෙන්ට් කරන්න. උත්තර යන්ත්‍රික ඉරණමු කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න. උත්තර යන්ත්‍රික අරගෙන කියන අය අංක තුන දාලා කමෙන්ට් කරන්න. මේ බොහොම පහසු ප්‍රශ්නයක්. ඇහැල පිපෙන්නේ එක තාලයකට, ඉරබදු පිපෙන්නේ එක තාලයකට. හැබැයි කලලියෙක් නැති අරගෙන සෑම තාලයකම ඒක අස්සල මල් පිපෙනවා. බොහොම පහසු ප්‍රශ්නයක්. ඊගොල්ල මේ ගොඩක වෙන අපිට ඉන්න දරුවන්ට විශේෂ පණිවිඩයක් කියනවා අපිට දැනුවත් කරන්නට. මේ එන පොහේ දවසේදී ශෙලිදා පුතේ වාර වෙනින් ගොඩක වෙන සරසමි උසස් අධ්‍යාපන ආයතන අපි සම්පූර්ණ පරිස සම්පූර්ණ ශිෂ්ටාචාර විභාගය සඳහා අනුමත ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන විභාගයක් පැවැත්වීම හා එය සාකච්ඡා කිරීම පොයේ දවසේ උදේ පාන්දර අමාරු ඉඳලා පැවැත්වෙනවා. ඉතින් මේ අවධියේ පිටාව මොකද වෙලාවට පාසල් වල ඉන්න සියලුම දරුවන්ට නොමිලේම ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඔයාලේ සඳහා කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඔයාලා දරුවා හැම කෙනෙක් මේ සඳහා සහභාගී වෙන්නද කියලා ආරාධනා කරනවා. කිනුකේ පාන්දර ලබන්නේ එක වටුමකින් කියන එක කාලකමින් කරන්නේ උත්තරයන්ට දෙක
අම්මයි කියන අය අංග දෙක දාලා කමෙන්ට් කරන්න. කුඹුරේ කියන අය අංග තුන දාලා කමෙන්ට් කරන්න. පුතේ කිහිරය පාවිච්චි කරන්නේ යකට තලා ගන්න. එතකොට යකට තලා ගන්න යන්නේ කුඹුරේ වස්ත තලා. වඩු වඩු මරු දෙවි. අපි දන්නවා අපි යකට තලන්නේ කම්මලේදී. ඒ නිසා පිළිතුර වෙද්දි කම්මල නේ අර සිද්දු පුතියනේ කම්මලේ යකට තලන්නේ කියලා. හරි අපි අදා 8 වෙනි ප්‍රශ්නෙට පිළිසිදු ජලය අපිරිසිදු ජලය පානින් ගැනීමෙන් ඇති විය හැකි රෝගයක් වන්නේ අපි දන්නවා පිළිසිදු ජලය තමයි අපිට පානය කරන්න ඕනේ හැබැයි දැන් මෙතන අපි පිළිසිදු ජලය පානය කරනකොට අපි නොදැනුවත්වම බලන අපිට හැදෙන්න පුළුවන් රෝගවල ගැන කියන හා උත්තරය අපි සිංගමාලේ කියන යාක් එක දාලා කමින් කරන්න මීමුණ කියන යාක් එක දාලා කමින් කරන්න ශේරෝ කියන අය අපිට තුන දාලා මැසේජ් කරන්න. පොතේ ශේරෝ කියලා කියන්නේ අපේ ශ්වසන පද්ධතිය අසුතව ඇති වෙන රෝග තත්ත්වයක්. මේක පොතේ වර්තය මතකන්න මේ කෝ වෙන්නේ ඒ නිසා පිළිතුර ශේරෝ කියන්නේ නියුණ අපිට තමයි ඊයන්ගේ මිස්තුක තමයි ප්‍රධාන වශයෙන් කෝ වෙන්නේ. සෙන්ග මාර්ගය තමයි පිටේ අපිරිසිදු ජලය පානය කිරීමෙන් බොහෝමකට පුළුවන් වෙන්නේ හරි එවනම් අපි යමු 19 වෙනි ප්‍රශ්නය අද කතා කරමු විදුසිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථානයේ උත්තරයන්ගේ කිසුරු මොලිය කියන අය අපිට එක දාලා මෙසේජ් කරන්න උත්තරයන්ගේ සිංගිලිය කියන අය අපිට එක දාලා කමෙන්ට් කරන්න උත්තරයන්ගේ ගානුකුරු කියන අය අපිට එක දාලා කමෙන්ට් කරන්න උදේ ගානුකුරු කියන්නේ ඓතිහාසික පෞරාණික ස්ථානයක් විදේශිකයන්ගේ සාදරවලද නේ එතකොට ඉස්සුරු මුණියේ පෙරමුණ වල තමයි ප්‍රසිද්ධ පොතේ විදු සිතුවම් වලට ප්‍රසිද්ධ වෙන්නේ සීගිරිය විදුස්ත්‍ය වලට ප්‍රසිද්ධ වෙන්නේ සීගිරිය අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට අපි අද දවසේ කතා කරන කැඳ කැටි මිනීම සඳහා යොදා ගන්න පොළ වර්ගයක් වන්නේ කැඳ සෑදීම සඳහා යොදා ගන්න පොළ වර්ගයක් වන්නේ පොතේ මෙතනදී අපි සාමාන්‍ය කැඳ සෑදීම සඳහා තමයි මෙතන භාවිතා කරන්නේ මොනාහරි රෝගයකට ඒ වගේ දෙයකදී ඒ ඉඳලා ඉඳලා කැඳ හදන එකක් අපි මේ කෙටි ප්‍රශ්න ක්‍රියාව නිවර්ත වඩා පුළුවන් විදිහට විදියට තෝරන්නේ නැහැ පුතේ යාකෙට පොදු පොල කියන අය අනක් එක දාලා ගන්න කරන්න පුතේ යාකෙට දෙක පොදු පොල කියන අය අනක් දෙක දාලා ගන්න කරන්න පුතේ යාකෙට උනේ එළ පොල කියන අය අනක් තුන දාලා ගන්න කරන්න ඔබේ වාලගේ මොනමෙන් හරි සාමාන්‍ය අපි කෝප වල පාවිච්චි කරන්නේ නැහැ කැඳ සැකලීම සඳහා ඊගාවට දෙන දුදේ ලුණු කුටි මනින් ගිය වර්ණී කියන ප්‍රශ්නය ලුණු අපි දන්නවා ජලයේ කියන්නේ නමුත් මෙතන අහන්නේ ඉක්මනින් ගිය වෙලෙක ඉතින් උත්තරේ අරගෙන කුටි ජලයේ කියන අය අහක එක දාලා කමෙන්ට් කරන්න උත්තරේ අරගෙන දෙක ඇල්ගලේ කියන අය අහක දෙක දාලා කමෙන්ට් කරන්න උත්තරේ අපට තුන වුණු කර නිවාද ජලය කියන අය අපට තුන දාලා කමෙන්ට් කරා. එවන් කෙනෙක් මේ වාර්තාවේ උදට තේ වාර්තාවේ දීමෝ අපේ පන්තියත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා තමයි. අදදී අනිකාලේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ සයන්ස් විත් ජය YouTube නාලිකාවත් එක්ක YouTube channel එකත් එක්ක. ඉතින් 6 වර්ගයක් අතරේ මේ 10 11. ඒ වගේම 1 2 3 4 5. මේ සෑම වසරකම ඉන්න තරු සහ නොමිලේ කුකෝ මාර්ගත වලට මේ YouTube නාලිකාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා බලන ක්‍රමික උදේ මේ අපේ මේ වැඩසටහන් හැම එකකදීම අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්න මෙන්න මේදී පොදේ අම්මෙන් වාර්ති මේ අපි වැඩසටහන් ගයන. ඔයාලා මේකේ ප්‍රයෝජනයක් ගන්නවා නම් මේකට අනිවාර්යයෙන්ම ඔයාලා මේ වැඩසටහන කොහොමද කියන එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊගාලින් තමයි ඔයාලා මේක ඉක්ම අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එතකොට අපි පාඩම් ඔයාලා listening කොහොමද කරන්න පුළුවන්. ඒ වගේම සුන්දසම් ශ්‍රී ලාංක දරුවන්ට මේ වැඩසටහන නිලේ බලා ගන්න ඔයාලා ඔයාලගේ social media වල අපි YouTube නාලිකාව share කරලා තියන්න. ඒක තමයි අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ මේ වැඩ සටහන තුළ. හරි එහෙනම් අපි බලමු පුතේ ලුණු ඉක්මනින් කියවෙන්නේ මේ කියන හැම ජලයකටම වඩා උණු ජලයේ
යම් ගාවසයක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලංකාවේ එක පැත්තේ හුදට ගලාමස ඒ බවන්නේ උතරේ අංගයක මහවැලිහා වලවිගම් කියන අංගික දාලා කමෙන් කරන්න වලවිගම් කැලණිදල කියන අංගික දෙක දාලා කමෙන් කරන්න කැලණිය හා පළුදඟ කියන අංගට තුන දාලා කමෙන් කරන්න ලංකාවේ ප්‍රධානම එකම පැත්තේ හුදට ගලාමස ඔබේ කැලණිය සහ කළුගල කැලණිය හා කළුගල අධන කළුතරින් තමයි මේ ගංගා දෙක උඩට ගලා වසින්නේ අනුතරක් සිඳු වූ බව දැනුනු වහා පාප ශරීරය උද්‍යාසේ හවුනා ගන්නා සතෙකු වන්නේ අනුතරක් වෙනවා කියලා දෙච්ච ගම රෝහිතයන් වගේ තමයි සිඳුලා හවුනා ගන්න කවුරු කියලා යහන් උත්තරය අංක එක හැකරන්න අපිට කාක් එක දාලා කමෙන්ට් කරන්න බිම්බුඩා කියන අය අද දෙක දාලා කමෙන්ට් කරන්න උත්තරේ අද තුන ඌඩෙල්ලා කියන අය අංක තුන දාලා කමෙන්ට් කරන්න නේ ඒ බිම්බුඩුන අපට දින අපිට අපි පොඩි කාලා නම් ඔයාලා නම් මම කරලා නැතු වෙයි නේ තෝත් නඩාවිය මාත් නකරනම් බිම්බුඩෝ ගොල බිම්බුඩෝ නේ තොට බොල් බෑ මට බොල් බෑ බිම්බුඩෝ ගොල බිම්බුඩෝ කියලා उत्तर උත්තරය අංක තුන කොළ කියන අය අංක තුන දාලා කමෙන් කරන්න ඔබ පහසු ප්‍රශ්නයක් එක්වලින් විතර වෙවත්තේ අපි යමු එතකොට මෙතනදී දෙදේ නිලුයි ගන්න එක පුදරහම හැදෙන්නේ තම පාට නිවැරදි ඔබේ පිළිතුර සැකකරිත පාසලයන් දුතු විගසව ආරක්ෂා සම්බන්ධ දැල්විය යුතු දුරකතන ආරක්ෂා සම්බන්ධ දැල්විය යුතු දුරකතන අංක යහනි වර්ණ නම් කියන අංක එක දාලා සෙච් කරන්න उत्तर උත්තරය අංක දෙක චන්ද්‍රයා එකවරම අඳුන මේ කියන අය අංක දෙක දාලා කමෙන්ට් කරාන චන්ද්‍රයාගේ දීප්තිය එකවරම මේ කියන අය අංක තුන දාලා කමෙන්ට් කරාපදී අපි දන්නවා ක්‍රමයෙන් තමයි චන්ද්‍රයා රූපෙදී පිළිතුර පිළිතුර අංක 1 ඊගාව ප්‍රශ්නය 27 වෙනි ප්‍රශ්නය මහා සෙන් වරදු මාසින් කරවන ලද වන්නේ මාසෙන් වරදු මාසෙන් වරදු වන්නේ එක බින්දේ කියන අය අංක දෙක දාලා සෙච් කරාන දෙක පහකම කියන අය අංක දෙක දාලා සෙච් කරන්න තුන ඉසාරව කියන අය අංක තුන දාලා කමෙන්ට් කරන්න පොතේ මින්නේ එක තමයි මහසෙන් රජතුමාගේ වැව වෙන්නේ ඊගාට 28 වෙනි ප්‍රශ්නය කඳින් කෙටි අට ගන්නා සාපයක් වන්නේ උත්තරය අංක කියන අය අංක එක දාලා සෙච් කරන්න මැංගුස් කියන අය අංක දෙක දාලා සෙච් කරන්න මිලික් කියන අය අපට තුන දාලා මැසේජ් කරන්න. මේ වීදියේ වරි කඳේ පිටට ගන්නින්දී බිලින් වල අපි 29 වෙනි ප්‍රශ්නෙට ශ්‍රී ලංකා කුටායේ ඉන්දියාවට උතුරේ කියන අය අපිට දාලා කමෙන්ට් කරන්න. දකුණේ කියන අය අපිට දෙක දාලා කමෙන්ට් කරන්න. බඩේ කියන අය අපිට තුන දාලා කමෙන්ට් කරන්න. ශ්‍රී ලංකා කුටායේ ඉන්දියාව उत्तरे उत्तर
කමෙන් කරන්න අනිවාර්යයෙන්ම ඊගාව විභාගයක් පවත්වනවා ඉස්සෙල්ලා ඒ සඳහා අපි දරුවා සූදානම් කරන්න මේවත් විභාගයට වඩා ඉදිරියට ඒ විභාගයෙන් තරම අපහසු වෙන අය අපි නිර්මාණය කරලා තියෙන්නේ එහෙමනම් ඔයාලා දන්නවා ගලට දෙන්නේ අරිහිතතාවයෙන් සහ ඇති වෙන රෝගයක් ඉතින් එහෙමනම් ඔන්න අපි අද දවසේ සම්මරගෙන යන්න හදන්නේ ඔයාලගේ එහෙමනම් අපි හෙට දවසේ සඳුදා හවස 7ට හරියටම ඔයාලා එක්ක පරිසරයේ සම්මන්ත්‍රණයට සහභාගී වෙනවා. එතෙක් මගේ ආදරණීය දුරකථන හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. හරිද? එහෙනම් අපි නැවත හම්බෙමු.